මේ උමන්දාව විශ්ව ගම්මානය. ඔවා මේනකොට ඉන්න උමන්දා විශ්ව ගම්මාන ඇතුළේ ගවයින් පාලනය කරන ස්ථානය. අපි හැමෝම කැමති නිරෝගීව ඉන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ උමන්දා විශ්ව ගම්මානය ඇතුළේ මේ සියලුම, ඒ කියන්නේ මේ හැම වගා කරලා තියෙන හැම එළවලුවම සඳහාම භාවිතා කරලා තියෙන්නේ කාබනික පොහොර වර්ග. උමන්දා විශ්ව ගම්මානයට එන කෙනෙකුට ගොඩක් දේවල් මේක තුළේ බලා ගන්න පුළුවන් එළවලුව ගාව සම්බන්ධව. තමන්ගේ ජීවිතයට, එදිනදා ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන් මෙන්න මේ උමන්දා විහාර ආශ්‍රමයෙන්. ආයිබෝවන් හැමෝටම. මේ දවස්වල මුළු රටම කතා වෙන තැනක් තියෙනවා. මේ තමයි උමන්දාව විශ්ව ගම්මානය, එහෙම නැත්නම් උමන්දාව විහාර ආශ්‍රමය. ඉතින් දින්න අද ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ උමන්දාව විශ්ව ගම්මානයට. අපි දැන් ඉන්නේ උමන්දාව විශ්ව ගම්මානය ඇතුලේ. අපි බලමු මේක ඇතුලේ මොනවද වගා කරලා තියෙන්නේ, ඒ වගේම අපිට මොනවද ගන්න තියෙන්නේ මේක ඇතුලෙන්. අපිට බලා ගන්න පුළුවන් වටපිටාව බැලුවොත් එහෙම මේකේ සෑහෙන දෙයක් අපිට ගන්න පුළුවන්. ගොඩක් ආදර්ශ තියෙනවා, ගොඩක් වගා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සිරි සමන්තබද්ද ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් තමයි මේ හැමදේම ඉදි වෙලා තියෙන්නේ. ඉතින් අපි ඇවිදලා බලමු පොඩ්ඩක් මේක ඇතුළේ මොනවද ගන්න තියෙන්නේ සහ මොනවද හදලා තියෙන්නේ කියලා. මේකේ සුන්දරත්වය ගැන අපි පොඩ්ඩක් බලමු. එහෙනම් හැමදේටම කලින් මතක් කරනවා, DINNA YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන ඔයාලා subscribe button එක බලලා දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි බලමු මේක ඇතුළේ මොනවද බලන්න තියෙන්නේ කියලා. මේ උමන්දාව විශ්ව ගම්මානය. අපි දන්නවා හැම විහාරස්ථානයකම, හැම බෞද්ධ විහාරස්ථානයක්ම ගත්තොත් ඒකේ ප්‍රධාන අංගයක් තමයි බෝධිරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් උමන්දාවේ බෝධිරජාණන් වහන්සේ තමයි මේ මා පිටපසින් ඔයාලට ඩක්ටර් ලැබෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අපිට පේනවා ඉතාමත් අලංකාර බෝධිරජාණන් වහන්සේ නමක් තමයි මා පිටපසින් ඔයාලට දැක් ගන්න ලැබෙන්නේ. විශ්ව ගම්මානයේ මේ පවතින චෛත්‍ය රාජන් වහන්සේ පිට අපට බලා ගන්න පුළුවන්. ඉතාමත් විශාල චෛත්‍ය රාජන් වහන්සේ නමක් තමයි මෙන්න මේ පැත්තෙන් ඉදිරිවෙමින් පවතින්නේ. තායිත් අපි මේනකොට ඉන්නේ උමන්දා විශ්ව ගම්මානය ඇතුළේ නිෂ්පාදනය කරනු ලබන කාබනික දියර පොහොර වර්ගය තමයි ඔයාලට මෙතන බලා ගන්න තියෙන්නේ. මේවා නිෂ්පාදනය කරන්න මේ උමන්දා විශ්ව ගම්මානය ඇතුළෙමයි. මෙතන තියෙනවා කෘමිනාශක වර්ග තියෙනවා, ඒ වගේම පැඟිදි කොළ කෘමි විකර්ෂණ තියෙනවා, ඒ වගේම මුරුංග කොළ දියර පොහොර තියෙනවා. මේ සියලුම දේ උමන්දා විශ්ව ගම්මානයම ඇතුළෙම නිෂ්පාදනය කර ලබන දියර පොහොර වර්ගය තමයි මෙතන බලා ගන්න තියෙන්නේ. ඒ වගේම අපිට අර පැත්තෙන් බලා ගන්න පුළුවන් වගා කටයුත්තක්. ඒ කියන්නේ බීට්, රාබු, කැරට්, නෝකෝල්, ඒ වගේ සියලුම එළවලු වර්ග අපිට අර පැත්තෙන් වගා කරලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ උමන්දා විශ්ව ගම්මානය ඇතුළේ. ඒ වගේම පළතුරු වගාව ගැන කතා කරොත් එහෙම අඹ වගාව, කටුවනෝද, ඒ වගේ පේර ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යන් ඉස්සරහට. මේනකොට ඉන්නේ උමන්දා විශ්ව ගම්මාන ඇතුළේ ගවයින් පාලනය කරන ස්ථානේ. මෙතන ඉන්නේ එළහරක් ඔයාලට බලා ගන්න පුළුවන්. එළහරක් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපිට හොයලා බලපු විදිහට අපිට අහන්න ලැබුණේ මේ හරක්ගෙන් හැමදාම උදේට එළකිරි දුවන් ඉඳලා මෙතන අපිට බලා ගන්න පුළුවන් පැටවු ඉන්නේ එළහරක් තමයි ඉන්නේ. මෙයාලට හොඳට ආහාර පාන සපයලා තියෙනවා. ඉතින් මේ ගන්න කිරි වලින් උදේට හැමදාම මේ දුවා ගන්න එළකිරි වලින්
ඒ එලකිරි වලින්ම එලකිරි යොදාගෙන ඉවරලා මේ උමන්දා විශ්ව ගම්මාන ඇතුළෙම විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කරන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒවට බලා ගන්න පුළුවන් එලහරක් කිහිප දෙනෙක් ඉන්න හොඳට මෙයාලට ආහාර පාන දීලා තියෙනවා. කැමති නිරෝගීව ඉන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ උමන්දා විශ්ව ගම්මානයේ ඇතුලේ මේ සියලුම, ඒ කියන්නේ මේ හැම වගා කරලා තියෙන හැම එළවලුම සඳහාම භාවිතා කරලා තියෙන්නේ කාබනික පොහොර වර්ග. ඉතින් ගොඩක් නිරෝගී ආහාර තමයි මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඊටමත් වසවිසෙන් තොර එළවලු තමයි ලබා ගන්න පුළුවන්. මෙතන අපිට පුළුවන් තක්කාලි වගාව බලා ගන්න පුළුවන්. තක්කාලි ඒ වගේම අර පැත්තෙන් බණ්ඩක්ක වගාව තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත් එහෙම මිරිස් තියෙනවා, ඒ වගේම ලීක්ස් වගාව. ඉතින් උමන්දා විශ්ව ගම්මානයට එන කෙනෙකුට ගොඩක් දේවල් මේක තුලේ බලා ගන්න පුළුවන් එළවලු වගාව සම්බන්ධව. මේ දොරටුවෙන් ඇතුළට ගිය අපි උමන්දා වටේම එනකොට ඇවිල්ලා ඉතින් මං හිතන්නේ අපි අද හැමතැනම ගියේ නෑ. එක පැත්තකට විතරයි අපි ගියේ. පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වුණා වගාවන් පිළිබඳ තොරතුරු, ඒ වගේම කාබනික පොහොර සම්බන්ධව, ඒ වගේම ගව පාලනය සම්බන්ධව. ඉතින් බෞද්ධ විශ්ව ගම්මානයක්, එහෙම නැත්නම් උමන්දා විශ්ව ගම්මානය ආගමික දේවල් එක්ක බලපුවාම ඒ හා සමානව මේකේ භෞතික පැත්ත, ඒ කියන්නේ වගා කටයුතු, ඒ වගේම එදිනදා ජීවිතයට අපිට මොනවද ගන්න පුළුවන් කියලා ගොඩක් දේවල් ගන්න පුළුවන් මේ මොන්දා වැත්තේ මොන්දා විශ්ව ගම්මානය ඇතුළේ. උමන්දාව විහාර ආශ්‍රමය, එහෙම නැත්නම් උමන්දාව විශ්ව ගම්මානය. ඉතින් අපි අද මේ උමන්දා විශ්ව ගම්මානය ඇතුලේ හැමතැනටම වය ගියා. අපිට බලා ගන්න පුළුවන් වුණා ගොඩක් දේවල්, වගාව පිළිබඳ තොරතුරු, ඒ වගේම ආගමික පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩක් ලස්සන දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ගොඩක් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් තැනක් වෙයි කියලා උමන්දා විහාර ආශ්‍රමය, උමන්දා විශ්ව ගම්මානය. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. ඔයාලා උමන්දාවට එනවා නම් කුරුණෑගලට ඇවිල්ලා, කුරුණෑගලින් මැල්සිපුරට ඇවිල්ලා, මැල්සිපුරින් මඩහපොළ පාරේ කිලෝමීටර් 11ක් වගේ යනකොට තමයි උමන්දාව විශ්ව ගම්මානය, එහෙම නැත්නම් උමන්දාව බෞද්ධ විහාරස්ථානය ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්
තමන්ගේ ජීවිතයට එදිනදා ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන් මෙන්න මේ උමන්දා විහාරාශ්‍රමයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට උමන්දාවේ වැඩ සිටින ඉතින් එහෙනම් මම වීඩියෝ එක නිමා කරන්නම් නැවත වාරයක් මතක් කරනවා උමන්දාවට එන්න ඇවිල්ලා බලන්න ඇතුලේ මොනවද තියෙන්නේ අපිට මොනවද එදිනදා ජීවිතේට ගන්න පුළුවන් දේවල් කියලා බලන්න කියලා ආරාධනා කරන ගමන් මම එහෙනම් වීඩියෝ එක නිමා කරන්නම් මේ උමන්දාව විශ්ව ගම්මානයේ